හයි බෝවන් සුබ දවසක් ඔබ මේ එක්විසිරින්නේ tuition.lk වෙබ් අඩවිය සමගයි එක වසරේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සියලුම විෂය ධාරාවන් සඳහා tuition.lk වෙතින් ඔබට මේ ආකාරයේ වැඩසටහන් සමග සම්බන්ධ විය හැකි මම සුරේෂ් ඉන්දික ජයරත්න රසායන විද්‍යාව විෂය ධාරාවෙන් ඔබ හා සම්බන්ධ වන්නේ රසායන විද්‍යාව විෂය ධාරාවේ 12 ශ්‍රේණියේ මූලික සංකල්ප පාඩම යටතේදී එන පදාර්ථය පදාර්ථයේ මූලික අංශු සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට අදාළව ඉලෙක්ට්‍රෝනික පිහිටීම දක්වන ක්වොන්ටම් අංක කුලකයේ පිළිබඳ හැදෑරීම සඳහා තමයි ඔබත් සම්බන්ධ වන්නේ මුලින්ම පදාර්ථය පදාර්ථය කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ඕනෑම අංශුවක් පදාර්ථයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවනි පදාර්ථය ගැන කතා කරපුවාම පදාර්ථයේ ප්‍රධාන වශයෙන්ම එයාගේ පදාර්ථයේ හැසිරලා අවකාශයේ සැකැස්සලා තියෙන ආකාරය සහ ඒවායේ අන්තරාණුක ආකර්ෂණ බල පදනම් කරගෙන පදාර්ථයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට අපි රසායන විද්‍යාවේදී වෙන්කර තබනවා ඝන ද්‍රව වායු වශයෙන් ඝන ද්‍රව වායු වශයෙන් මෙම පදාර්ථයේ ප්‍රධාන කොටස් තුනට විවිධ ලක්ෂණ වෙන වෙනම ලක්ෂණ පවතිනවා ඒවයි ඇසිරීම සහ අන්තරණුක ආකර්ෂණ බලවල ප්‍රබලතාවය අනුව තමයි ඝන ද්‍රව වායු වශයෙන් අපි බෙදා වෙන් කරන්නේ ඊළඟට අපි කතා කරන්න යන්නේ පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය රසායන විද්‍යාව පිළිබඳ හැදෑරීමේදී පදාර්ථයේ ඇති විද්‍යුත් ස්වභාවය වැදගත් සාධකයක් පදාර්ථය විද්‍යුතය කියලා කියන්නේ අංශුවල චලනය නිසා හටගන්න පදාර්ථයේ වෙනස් වීමක් නිසා හටගන්න සංසිද්ධියක් එම නිසා පදාර්ථයේ විද්‍යුත් ස්වභාවයක් පවතින බවට සාක්ෂි රසායන විද්‍යාවේදී කතා කරන්න පුළුවනි පළවෙනි උදාහරණය තමයි ස්ථිති විද්‍යුතය ස්ථිති විද්‍යුතය කියන එක අපි හැමෝම දන්න කාරණයක් එබනයිට් දණ්ඩක් නැත්නම් පැන්සල් තුඩක් ලෝම රෙදි කැබැල්ලක හෝ සිලික් රෙදි කැබැල්ලක පිරිමැද්ද විට එයට ස්ථිති විද්‍යුතයක් ආරෝපණය වෙනවා ඒ අපි නිරීක්ෂණය කරන්න පුළුවනි කුඩා කඩදාසි කැබැල ටිකකට එබනයිට් දණ්ඩ හෝ අදාළ පැන්සල් තුඩ ලං කර විට එම කොලකැලේ ටික ආකර්ෂණය වීම මගින් ස්ථිති විද්‍යුතය අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන් සරල කෝෂය කියලා කියන්නේ ඊටාම සරල සංසිද්ධියක් අම්ල ද්‍රාවණයකට ලෝහ තහඩු දෙකක් සිංක් හෝ කොපර් තහඩු දෙකක් අපි සම්බන්ධ කරලා එම තහඩු දෙක වයරයක් මගින් බල්බයකට සම්බන්ධ කරොත් එම අම්ල ද්‍රාවණය සහ සිංක් තහඩු කොපර් තහඩු වල සිදුවන රසායනික විපර්යාසයක් මගින් විද්‍යුතය ජනනය වෙනවා මේ විද්‍යුතය ජනනය වීම මගින් බල්බයක් වෙන දෙයක් දල්වන්න පුළුවන් අපි සාමාන්‍ය පෙළ රසායනයේදී මේ අත පරීක්ෂණාත්මකව තහවුරු කරගෙන තියෙනවා තුන්වෙනි කාරණාව තමයි විද්‍යුත් විච්ඡේදනය විද්‍යුත් විච්ඡේදනය කියන්නේ අපි හැමෝම දන්න සංසිද්ධියක් ඔයාලා හැමෝම දැකලා ඇති රත්තරන් රිදි වාගේ ආභරණ සඳහා ලෝහ ආලේප කිරීම රන් ආලේප කිරීම රිදි ආලේප කිරීම විද්‍යුත් විච්ඡේදනයේදී වෙන්නේ සරල කෝෂයක ප්‍රතිවිරුද්ධ කාර්ය එනම් අපි පිටතින් විද්‍යුත් ධාරාවක් සපයා රසායනික සංයෝගයක රසායනික සංයුතිය වෙනස් කිරීම තමයි විද්‍යුත් විච්ඡේදනය කියලා කියන්නේ විද්‍යුත් විච්ඡේදනය කියන එකත් පදාර්ථයේ විද්‍යුත් ස්වභාවයට ප්‍රධාන සාක්ෂියක් එනම් පදාර්ථයේ විද්‍යුත් ස්වභාවයට ප්‍රධාන සාක්ෂි තුනක් තියෙනවා ස්ථිති විද්‍යුතය සරල කෝෂය සහ විද්‍යුත් විච්ඡේදනය යන කරුණු තුන මීළඟට අපි කතා කරන්න යන්නේ පදාර්ථයේ විද්‍යුත් ස්වභාවයක් ඇතිවීම සම්බන්ධව බලපාන්නේ අංශු අංශු ගත්තාම ඔයාලා හැමෝම දන්නවා ඩෝල්ටන්ගේ පරමාණුකවාදයේදී එයා කියනවා පදාර්ථයේ මූලිකම අංශුව පදාර්ථයේ සෑදී තියෙන මූලිකම අංශුව පරමාණුව පරමාණු තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි බව නමුත් තවදුරටත් අපි පරීක්ෂණාත්මකව පරීක්ෂණ කිරීම මගින් සොයාගත් කාරණා අනුව පදාර්ථයේ තවදුරටත් බෙදා වෙන් කරන්න පුළුවනි උපපරමාණුක අංශු බවට එනම් ඒව පදාර්ථයේ මූලික අංශු කියලා හඳුන්වනවා මෙතනදී අපි පදාර්ථයේ මූලික අංශු නිරීක්ෂණය සහ පරීක්ෂණ මට්ටමට යන්නේ නැහැ අපි සැකවින් පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය කතා කළා වගේ පදාර්ථයේ විද්‍යුත් ස්වභාවය නිසා අපිට උරුම වුණ එම උපපරමාණුක අංශු ගැන අපි වෙන වෙනම කතා කරන්නයි යන්නේ ප්‍රධාන වශයෙන්ම උපපරමාණුක අංශු තුනක් අපි කතා කරනවා ඉලෙක්ට්‍රෝනය ප්‍රෝටෝනය සහ නියුට්‍රෝනය ඉලෙක්ට්‍රෝනය
යන පදය ඉලෙක්ට්‍රෝන යන පදය මුලින්ම ලෝකෙට අඳුන්වා දෙන්නේ කැතෝඩ කිරණ වල පරීක්ෂණය මගින් කැතෝඩ කිරණ වල පරීක්ෂණය සිදු කරේ කුක්ස් හිටෝප්සා ප්ලුකර් කියන විද්‍යාඥයන් මගින් විවිධ වායු පදනම් කරගෙන විසර්ජක නලයක් දෙපැත්තට විද්‍යුත් විභවාන්තරයක් ලබා දීලා පිටවන කිරණ විශේෂයක් විදියට තමයි ඉලෙක්ට්‍රෝනය හඳුන්වාගත්තේ එම පරීක්ෂණයේම වැඩි දියුණු කිරීමක් වශයෙන් අපිට සිදුරු සහිත කැතෝඩයක් භාවිතා කිරීමෙන් ප්‍රෝටෝනය අනාවරණය කර ගැනීමට හැකි වුණා ඊට පසුව සිදු කළ බෝත්සා බේකර්ස් කියන විද්‍යාඥයන් විසින් සිදු කළ ඇල්පාන්සු මගින් පරමාණු වලට පහර දීම මගින් සිදු කළ පරීක්ෂණවලදී නියුට්‍රෝනය නම් වූ පරමාණු කංශය සොයා ගන්න ලැබුවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන යන පදාර්ථයේ පරමාණුක ප්‍රධාන උපපරමාණු කංශ තුන ඒ වායේ ස්කන්ධයන් සහ ආරෝපණයන් මේ විදිහට දක්වන්න පුළුවන් එනම් නියුට්‍රෝනය යන අනාරෝපිත ස්කන්ධයක් සහිත අංශුවක් ප්‍රෝටෝනය යන ආරෝපණයක් සහ ස්කන්ධයක් සහිත අංශුවක් ඉලෙක්ට්‍රෝනයක් යන ආරෝපණයක් සහ ස්කන්ධයක් සහිත අංශුවක් එමෙන්ම අපිට කතා කරන්න පුළුවනි සාපේක්ෂ ආරෝපණයන් පිළිබඳව මෙම ප්‍රමාණු වල ඉලෙක්ට්‍රෝනය ගත් කල ඉලෙක්ට්‍රෝනයට ඍණ එකක සාපේක්ෂ ආරෝපණයක් තියෙනවා ප්‍රෝටෝනයට ධන එකක සාපේක්ෂ ආරෝපණයක් තියෙනවා න්‍යූට්‍රෝනයට ආරෝපණයක් නැහැ එනම් බිඳුවයි මෙලෙස ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන වශයෙන් ප්‍රධාන උපපරමාණු කංශ තුනක් අපිට රසායන විද්‍යාවේදී අන්වා ගැනීමට හැකි වෙනවා මීළඟට අපි කතා කරන්න යන්නේ ඉලෙක්ට්‍රෝනයක පිහිටීම සම්බන්ධව ඉලෙක්ට්‍රෝනයක් පිහිටීම සම්බන්ධව සහ පරමාණුක සැකැස්ම සම්බන්ධව විද්‍යාඥයන් විසින් නොයෙක් පරීක්ෂණ සිදු කර තිබෙනවා ඒ අතරින් න්‍යෂ්ටියක සැකැස්ම සහ පරමාණුක සැකැස්ම පිළිබඳව සැලකීමේදී ගෝල්ඩන්ගේ රන්පත්‍ර පරීක්ෂාව මගින් සහ රදර්ෆර්ඩ් මගින් සිදු කරන පරීක්ෂා මගින් පරමාණු යනු විශාල හිස් අවකාශයක් තියෙන වස්තුවක් බවත් එහි මැදේ න්‍යෂ්ටිය පවතින බවත් අනාවරණය කරනු ලැබුවා ඒ අනුව ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පිහිටන්නේ පරමාණුව මැදේ න්‍යෂ්ටියේ බවත් ඉලෙක්ට්‍රෝන එම න්‍යෂ්ටිය වටා පවතින අවකාශයක පවතින බවත් විද්‍යාඥයන් විසින් අනාවරණය කරනු ලැබුවා ඒ අනුව ඉලෙක්ට්‍රෝනයක පිහිටීම නිශ්චිතවම කොතනද තිබෙන්නේ කියන බව තමයි අපි අද කතා කරන්න යන්නේ ක්වොන්ටම් අංක කුලක සම්බන්ධයෙන් ක්වොන්ටම් අංක කුලක සම්බන්ධයෙන් කතා කරන විට ප්‍රධාන ක්වොන්ටම් අංක කුලක හතරක් අපිට කතා කරන්න පුළුවන් පළවෙනි එක තමයි කැපිටල් n සිම්පල් n සිම්පල් n කියලා කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම ප්‍රධාන ශක්ති මට්ටම ප්‍රින්සිපල් ක්වොන්ටම් නම්බර් කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමට ඊගාවට අපි කතා කරනවා උද්දිගාංශ ක්වොන්ටම් අංකය නැත්නම් මේකට කියන කෝණික ගම්මිතා ක්වොන්ටම් අංකය ඒක තමයි ඇන්ගුලර් මොමන්ටම් ක්වොන්ටම් නම්බර් වශයෙන් හඳුන්වන්නේ ඊගාවට මැග්නටික් ක්වොන්ටම් නම්බර් චුම්බක ක්වොන්ටම් අංකය අවසාන වශයෙන් ස්පින් ක්වොන්ටම් නම්බර් ඒ කියන්නේ බැමුම් ක්වොන්ටම් අංකය වශයෙන් අපිට ප්‍රධාන ක්වොන්ටම් වර්ග හතරක් හඳුන්වන්න පුළුවනි පළවෙනි එක ප්‍රධාන ශක්ති මට්ටම දෙවෙනි එක උපශක්ති මට්ටම තුන්වෙනි එක පරමාණුක කාක්ෂික හතර පරමාණුක කාක්ෂික තුල ඉලෙක්ට්‍රෝනේ පවතින ආකාරය නැවතත් n යනුවෙන් හඳුන්වන්නේ ප්‍රධාන ශක්ති මට්ටම l යනුවෙන් හඳුන්වන්නේ ප්‍රධාන ශක්ති මට්ටමේ උපශක්ති මට්ටම ml යනුවෙන් හඳුන්වන්නේ උපශක්ති මට්ටමේ ඇති පරමාණුක කාක්ෂික ms වශයෙන් හඳුන්වන්නේ එම පරමාණුක කාක්ෂික තුල ඉලෙක්ට්‍රෝනයක් පවතින ආකාරය මේක උදාහරණයක් විදිහට අපි ගත්තොත් අපි හිතමු විශාල හොටෙල් එකක් උදාහරණයකට ගමු විශාල හොටෙල් එකක කාමර විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ කාමරවල ඇඳන් තියෙනවා ඇඳන්වල අපි මිනිස්සුන්ට නිදා ගන්න අවස්ථාව ලබා දෙනවා අපි ගත්තොත් එම උදාහරණය මෙතෙන්ට ආදේශ කරලා හෝටලයේ ප්‍රධාන ක්වොන්ටම් අංකය නම් උපකොන්ටම් උපශක්ති මට්ටම වෙන්නේ ඒ හෝටලයේ ඇති කාමර ඒ කාමරයක ඇති ඇඳක් තමයි පරමාණුක කාක්ෂිකයක් වශයෙන් හඳුන්වන්න පුළුවන් ඒ ඒ ඇඳක කවුරු හරි මිනිහෙක් හෝ ජීවියෙක් පවතින ආකාරය වැතිරි සිටින ආකාරය තමයි ස්පින් ක්වොන්ටම් නම්බරෙන් නැත්නම් බැමුම් ක්වොන්ටම් නම්බරෙන් අපිට කියන්න පුළුවන් වෙන්නේ
අපි එකින් එක වෙන වෙනම කතා කරමු n ප්‍රධාන ක්වොන්ටම් අංකය ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ අපි සාමාන්‍ය පෙළ රසායනයේදී ගණන් ගන්නවා ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියද්දි පළවෙනි ශක්ති මට්ටම දෙවෙනි ශක්ති මට්ටම තුන්වෙනි ශක්ති මට්ටම හතරවෙනි ශක්ති මට්ටම වශයෙන් ප්‍රධාන ශක්ති මට්ටම් ඉගෙන ගන්නවා අන්නේ ප්‍රධාන ශක්ති මට්ටම් තමයි 1 2 3 4 5 වශයෙන් අපි හඳුන්වන්නේ ඊට අමතරව තවත් නාමකරණයක් තියෙනවා ප්‍රධාන ශක්ති මට්ටම් වලට K L M N වශයෙන් තවත් නාමකරණයක් තියෙනවා අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ 1 2 3 4 5 වශයෙන් හඳුන්වන නාමකරණය ප්‍රධාන වශයෙන් භාවිතා කරනවා L L කියන්නේ උපශක්ති මට්ටම් ගණන සරලවම අපිට ගන්න පුළුවන් N ට සමාන උපශක්ති මට්ටම් ගණනක් N අගයට සමාන ගණනක් තමයි L කියලා කියන්නේ ඒ කියන්නේ N කියන්නේ 1යි නම් අපිට තියෙන උපශක්ති මට්ටම් 1යි N කියන්නේ 2යි නම් අපිට තියෙන උපශක්ති මට්ටම් 2යි N කියන්නේ 3යි නම් උපශක්ති මට්ටම් 3යි N කියන්නේ 4යි නම් උපශක්ති මට්ටම් 4යි ඔයාලා දන්නවා පළවෙනි ශක්ති මට්ටම ගත්තාම පළවෙනි උපශක්ති මට්ටම ගත්තාම අපිට තියෙන එක උපශක්ති ශක්ති පළවෙනි ශක්ති මට්ටම ගත්තාම අපිට තියෙන එක උපශක්ති මට්ටමයි ඒක තමයි S කියන උපශක්ති මට්ටම ඊට පස්සේ දෙවනි ශක් උපශක් දෙවනි ශක්ති මට්ටම ගත්තාම අපිට තියෙනවා උපශක්ති මට්ටම් දෙකක් S සහ P වශයෙන් තුන්වෙනි ශක්ති මට්ටම ගත්තාම අපිට තියෙනවා උපශක්ති මට්ටම් තුනක් S P D වශයෙන් හතරවෙනි උපශක්ති මට්ටම හතරවෙනි ශක්ති මට්ටම ගත්තාම අපිට තියෙන උපශක්ති මට්ටම් හතරක් S P D F වශයෙන් මෙන්න මේ ආකාරයෙන් තමයි අපිට ප්‍රධාන ශක්ති මට්ටමට සම්බන්ධ උපශක්ති මට්ටම් ගණන හොසවා ගන්න පුළුවන් වෙන්නේ උදාහරණයක් විදිහට මම මෙතනින් සඳහන් කරලා තියෙනවා n සමානයි 1යි නම් l සමානයි 1යි එතකොට අපිට තියෙන 1s ශක්ති මට්ටම n සමානයි 2යි නම් l සමානයි 2යි අපිට තියෙන 2s 2p කියන ශක්ති මට්ටම උපශක්ති මට්ටම් 2 n සමානයි 3යි නම් l සමානයි 3යි 3s 3p 3d වශයෙන් අපිට ශක්ති මට්ටම් උපශක්ති මට්ටම් හඳුන්වන්න පුළුවන් මීළඟට චුම්බක ක්වොන්ටම් අංකය චුම්බක ක්වොන්ටම් අංකය කියලා කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමක උපශක්ති මට්ටමක් ඇතුලේ තියෙන කාක්ෂික ගණන කීයක් තියෙනවද කියන එක තමයි චුම්බක ක්වොන්ටම් අංකයෙන් කියන්නේ එතකොට මෙයාගේ රේන්ජ් එක ඍණ L ඉඳන් ධන L දක්වා විසිරලා තියෙනවා කියලා හොයාගෙන තියෙනවා උදාහරණයක් විදිහට අපි ගමු S කියන උපශක්ති මට්ටම S කියන උපශක්ති මට්ටම ගත්තොත් මෙයාගේ මෙතන ගියාට පස්සේ n ට සමාන සංඛ්‍යාවක් තමයි උපශක්ති මට්ටම් තියෙන්නේ එතකොට උපශක්ති මට්ටම් වල දෙන කාක්ෂික ගණන අපි සොයාගන්නේ චුම්බක ක්වොන්ටම් අංකය මගින් එතකොට චුම්බක ක්වොන්ටම් අංකයන් අපි ලබා දෙනවා එක එක ශක්ති උපශක්ති මට්ටම් වලට වෙන වෙනම අගයන් ලබා දෙනවා එතකොට s උපශක්ති මට්ටමට අපි චුම්බක ක්වොන්ටම් අංකය බිඳුවයි p උපශක්ති මට්ටමට 1යි ඩීට 2යි F ට 3යි මේ අගයන් ලබා ගන්නේ n 1 කියන සමීකරණය මගින් ප්‍රධාන ශක්ති මට්ටමෙන් එකක් අඩු කරපුවාම අපිට හම් වෙනවා චුම්බක ශක්ති මට්ටම් ගණන නැත්නම් පරමාණුක කාක්ෂික ගණන එතකොට S සමානයි බිඳුවයි නම් L සමානයි 1යි එතකොට 1s කියන කාක්ෂිකය චුම්බක ක්වොන්ටම් අංකයේ බිඳුවයි අපිට තියෙන්නේ එක කාක්ෂිකයයි ඒ විදිහට දෙවෙනි එකට ගියොත් එහෙම දෙවෙනි ශක්ති මට්ටමට ගියොත් එහෙම අපිට උපශක්ති මට්ටම් දෙකක් තියෙනවා 2s 2p කියලා. එතකොට අපිට බිඳුව තමයි s වලට අදාළ චුම්බක ක්වොන්ටම් අංකය එක කාක්ෂිකයයි පවතින්නේ. 2p වලට ගියොත් අපිට රේන්ජ් එක තියෙනවා එතකොට l සමානයි 1 නිසා ඍණ L ඉඳන් බිඳුව ධන 1 දක්වා එතකොට පරමාණු කාක්ෂික 3ක් පවතිනවා. ඍණ L බිඳුව ධන L විදියට. ඒ කියන්නේ ඍණ 1 බිඳුව ධන 1 විදියට. එහෙනම් කාක්ෂික 3ක් පවතිනවා මේ විදිහටම d වලට ගියා තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමට ගියාට පස්සේ 3s 3p 3d විදිහට ඊට පරිතිම 1යි 3යි විදිහට පවතිනවා බිඳුව ඍණ 1 බිඳුව ධන 1 විදිහට d උපශක්ති මට්ටමට ගියාපුවාම d උපශක්ති මට්ටමට ගියාපුවාම ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 වශයෙන්
පරමාණු කාක්ෂික පහක් පවතිනවා. එතකොට ප්‍රධාන ශක්ති මට්ටම, උපශක්ති මට්ටම සහ චුම්බක ශක්ති මට්ටම් වලින් අපිට හොයාගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනයක් හරියටම තියෙන ස්ථානය. ඉලෙක්ට්‍රෝන එක පිහිටීම හරියටම අපිට හොයාගන්න පුළුවන්. නමුත් ඊට පස්සේ අපි කතා කරන්න ඕන මොන ඉලෙක්ට්‍රෝනේ මොන විදිහට තියෙන්නේ කියන එක. පරමාණුවක් ගත්තාම ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා නම් අපිට ওই 10ම තියෙන ආකාරය වෙන වෙනම කියන්න පුළුවන් වෙන්න ඕන. ක්වොන්ටම් අංග ගුලකම් වල තියෙන විශේෂත්වය තමයි අපිට මේ විදිහට එක ස්පෙસિෆික් ඉලෙක්ට්‍රෝන එකක් තියෙන්නේ කොතනද කියන එක අපිට හරියටම කියන්න පුළුවන් වෙනවා. ඊගාවට S කියලා කියන්නේ මෙයා ස්පින් ක්වොන්ටම් නම්බර්. මේක MS කියලා තමයි සංකේතවත් වෙන්නේ. MS කියලා කියන්නේ බැමුම. මේ බැමුම කියලා කියන්නේ මෙන්න මේ වගේ ලෙවල් එකක නම් ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ. මෙයාට පුළුවන් ඉහළට චලනය වෙන්නත් පුළුවන් පහළට චලනය වෙන්නත් පුළුවන් එකම අක්ෂයක් ඔස්සේ දෙපසට. එතකොට මෙයා මේ ඉලෙක්ට්‍රෝනය මෙහෙම චලනය වෙනවා කියලා අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙයා තියෙන්නේ ඉහළ පැත්තට නම් මේ ඉලෙක්ට්‍රෝනය පවතින්නේ අපි යාර දෙන වාගයක් ධන වාගයයි කියලා. මෙයා පවතින්නේ පහළ පැත්තට නම් අපි යාට කියනවා ඍණ වාගයයි කියලා. එතකොට පරමාණු කාක්ෂිකයක් ඇතුළේ ඉලෙක්ට්‍රෝනයක් අපි දක්වන්නේ ධන වාගය සහ ඍණ වාගයේ විදිහට. මෙන්න මේ විදිහට තමයි පරමාණු කාක්ෂික ඇතුළේ ඉලෙක්ට්‍රෝන යුගලක් අපි සඳහන් කරන්නේ. එතකොට අපිට පුළුවනි N මගින් ප්‍රධාන උපශක්ති මට්ටම හොයාගන්න, L මගින් හොයාගන්න පුළුවනි N මගින් ප්‍රධාන ශක්ති මට්ටම, L මගින් ප්‍රධාන උපශක්ති මට්ටම, L මගින් පරමාණුක කාක්ෂිකයේ, MS මගින් ඉලෙක්ට්‍රෝනයේ පවතින ආකාරය, ඉහළටද පහළටද වශයෙන් අපිට ඉලෙක්ට්‍රෝනයක පිහිටීම හඳුන්වන්න පුළුවනි. මේ විදිහට අපිට පුළුවන් ප්‍රධාන කාක්ෂික වල ප්‍රධාන ශක්ති මට්ටම් සහ කාක්ෂික වල පවතින මුළු ඉලෙක්ට්‍රෝන ගණන් ගණනය කරන්න. මුළු ඉලෙක්ට්‍රෝන ගණන සමානයි 2 n වල වර්ගයක්. මෙයා තමයි පොදු ගණිතමය සමීකරණය කාක්ෂිකයේ ප්‍රධාන ශක්ති මට්ටමක තියෙන මුළු ඉලෙක්ට්‍රෝන ගණන සොයා ගන්න. අපි ගමු උදාහරණයක් විදිහට n = 1 නම් මෙතන එකාදේශ කරපුවාම 1 වර්ග 1 1 වර්ග 2 2යි. එහෙනම් පළවෙනි ශක්ති මට්ටමේ පළවෙනි උපශක්ති මට්ටමේ S කාක්ෂික ඇතුළේ ඉලෙක්ට්‍රෝන උපරිම වශයෙන් තියෙන පුළුවන් 2යි. ඒක තමයි අපි මෙන්න මේ විදිහට දෙකක් වශයෙන් සඳහන් කරන්නේ. N සමානයි 2යි නම් L සමානයි 2S 2P වශයෙන් උපශක්ති මට්ටම් දෙකක් පවතිනවා. පරමාණු කාක්ෂික මෙතන එක කාක්ෂිකයක් තියෙනවා, මෙතන කාක්ෂික 3ක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකක් පවතින්න පුළුවන්, මෙයාගේ ඉලෙක්ට්‍රෝන තුනක් පවතින්න, හයක් පවතින්න පුළුවන්. මෙන්න මේ විදිහට. හයක් පවතින්න පුළුවන්. එතකොට දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන ගණන 8යි. එතකොට පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි, දෙවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි උපරිම වශයෙන්. ඒ විදිහට තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18යි, හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 32යි. මේ 1 2 3 වශයෙන් අපි ගණනය කිරීම සිදු කළා වගේ හතරවෙනි කාක්ෂික හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 32ක් එන්නේ කොහොමද යන ආකාරය ගණනය කිරීම වලින් තහවුරු කරගන්න. මීළඟට අපි ඉලෙක්ට්‍රෝන එක පිහිටීම සම්බන්ධව සරල උදාහරණයක් කතා කරමු. උදාහරණයක් විදිහට මම ගන්නම් ෆොස්ෆරස්. ෆොස්ෆරස් ආවර්ත වගුවේ 15 වෙනි මූලද්‍රව්‍ය. එහෙනම් ඒ කියන්නේ පරමාණු ක්‍රමාංකයේ 15යි. උදාහරණයක් විදිහට ෆොස්ෆරස් ගත්තාම මේ තියෙන්නේ අපි සාමාන්‍ය පෙළදී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන ආකාරය 2 8 5 2 8 5 කියලා කියන්නේ මේ ඇවිල්ලා පළවෙනි ආවර්තේ නැත්තම් n = 1, මේ n = 2, මේ n = 3. අපි සරලවම සාමාන්‍ය පෙළදී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ මෙන්න මේ ආකාරයට. නමුත් අපි උසස් පෙළ රසායනයේදී ප්‍රධාන ශක්ති මට්ටම් වලින් උපශක්ති මට්ටම් වලට ගිහිල්ලා උපශක්ති මට්ටම් වලින් පරමාණු කාක්ෂික වලට ගිහිල්ලා පරමාණු කාක්ෂිකයක ඇතුලේ ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ මොන ආකාරයෙන්ද යන බව අපි දැන් ඉගෙන ගත්ත
කොණ්ඩමංග කුලක ආශ්‍රයෙන් මීළඟට මේ උදාහරණය තවදුරටත් අපි විවරණය කරොත් එහෙම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය උසස් පෙළදි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය අපි ලියන්නේ මෙන්න මේ ආකාරයට මේ අවිල්ල අර n සමානයි 1යි කියපු එක n සමානයි 2යි n සමානයි 3යි මේ තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේ දෙකයි අටයි පහයි මේ අර අපි සාමාන්‍ය පෙළේ ලියන ආකාරයම පොඩ්ඩක් ඇඩ්වාන්ස් විදිහට උසස් පෙළට යෝග්‍ය විදිහට ලියනවා මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන ආකාරය පිළිබඳව ප්‍රධාන මූලධර්ම දෙකක් අපිට කතා කරන්න පුළුවන් පළවෙනි එක තමයි අවුෆ් බාව් මූලධර්මය දෙවෙනි එක පෞලිගේ බහිෂ්කාර මූලධර්මය හරි අපි දැන් පිළිවෙලින් බලමු මොනවද මේ අවුෆ් බාව් මූලධර්මය සහ පෞලිගේ බහිෂ්කාර මූලධර්මය කියන්නේ කියලා අවබෝධ මූලධර්මය කියලා කියන්නේ ශක්ති මට්ටම් වලට ඉලෙක්ට්‍රෝන පිරෙන අනුයාත ශ්‍රේණිය නැත්තම් ශක්තිය වැඩි වෙන පිළිවෙල මේ තියෙන පරමාණුක කාක්ෂික ප්‍රධාන ශක්ති මට්ටම් වලට අදාළව පළවෙනි එක දෙවෙනි එක 3 4 5 6 ප්‍රධාන ශක්ති මට්ටම් තමයි මේ තියෙන්නේ ඒවා තියෙන පරමාණුක උපශක්ති මට්ටම් තමයි මේ තියෙන්නේ එතකොට මෙන්න මේ විදියට මම ඊතල වලින් සඳහන් කරලා තියෙන විදිහට අපිට ශක්තිය වැඩි වෙන පිළිවෙල තමයි මේ ඊතල සඳහන් කරලා තින්නේ. එතකොට මෙන්න මේ වගේ ශ්‍රේණියක් අපිට ලැබෙනවා ශක්තිය වැඩි වෙන පිළිවෙලට. මෙන්න මේ ශ්‍රේණිය ආකාරයට තමයි පරමාණුවකට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. නැත්තම් පරමාණු ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ. අපි පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියද්දි මේ උදාහරණය මෙතන ගියාගේ පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියද්දි 1s2 2s2 2p6 3s2 3p3 කියලා අපි ලියන්නේ. මෙන්න මේ අවුෆ් බාව් මූලධර්මයෙන් අපිට ලැබෙන ඒ ශ්‍රේණියට අදාළව තමයි. ඒ විදිහට 1s2 2s2 1s 1s 2s 2p 3s 3p 4s 3d 4p විදිහට තමයි අපේ ශ්‍රේණිය යන්නේ. ඔයාලා මේක ලියලා මතක තියාගන්න ඕන. සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළදී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියන්න කිව්වොත් කොතන හරි තැනකදී අපි ලියන්න ඕන මෙන්න මේ ශ්‍රේණියට අදාළව. ඒක නිසා මේක හැම වෙලේම මතක තියෙන්න ඕන ශ්‍රේණියක් අපි ඉලෙක්ට්‍රෝන ලියද්දී ලියන්න ඕන මේ ශ්‍රේණිය පදනම් කරගෙන අපි අණුවකින් හෝ අයනයකින් නැත්නම් පරමාණුක ඉලෙක්ට්‍රෝන අයින් කරන්න ඕන නම් එතකොටත් නීතියක් තියෙනවා අපි ඉස්සරහා පාඩමකදී ගැන කතා කරමු. දැනට ඉලෙක්ට්‍රෝනික පිහිටීම සම්බන්ධව තමයි අපි කතා කරන්නේ. මේ උදාහරණයෙන් තව ඉස්සරහට ගියොත් එමේ අවුෆ් බාව් මූලධර්මයෙන් කියන්නේ එතකොට ඉලෙක්ට්‍රෝනයක් කාක්ෂිකයකට පිරෙන ශක්ති මට්ටමේ ශක්තිය ආරෝහණය වෙන ආකාරය තමයි කියන්නේ. 1s ඉඳන් 4p දක්වා යන විදිහ ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ කොහොමද කියන එක. ඊගාවට පෞලිගේ බහිෂ්කාර මූලධර්මයේ දෙවැනි එක ඒකෙදි කියන්නේ එයා කියනවා මේ වගේ කාක්ෂිකයක් ඇතුලේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 2යි. ඒ ඉලෙක්ට්‍රෝන දෙක තියෙන්නේ ප්‍රතිවිරුද්ධ බැමුමක් සහිතව කියන එක තමයි යා සඳහන් කරන්නේ පෞලිගේ බහිෂ්කාර මූලධර්මයේ. අවුෆ් බාව් මූලධර්මයෙන් කියනවා ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය ශ්‍රේණියක් විදියට ශක්තිය ආරෝහණය වෙන විදියට. පෞලිගේ බහිෂ්කාර මූලධර්මයෙන් කියනවා එම ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවෙන ආකාරය. ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් වශයෙන් තමයි කාක්ෂිකයකට පිරෙන්නේ. කාක්ෂික විදියට පිරෙද්දිත් කාක්ෂික ගොඩක් තියෙනවා නම් මේ විදියට කාක්ෂික ගොඩක් අපිට තියෙනවා නම් අපි ඉලෙක්ට්‍රෝන පිරීම සිදු කරන්නේ මෙන්න මේ ආකාරයට නෙමෙයි. අපි ඉලෙක්ට්‍රෝන පිරීම සිදු කරන්නේ මෙන්න මේ ආකාරයටයි. මුලින් එක බැගින් පිරෙනවා, පස්සේ තමයි මේ විදියට දෙක දෙක පිරෙන කපල වෙන්නේ. පෞලිගේ බහිෂ්කාර මූලධර්මයෙන් කියන්නේ කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝනයක් තියෙන්න පුළුවන් උපරිම ගාන ඉලෙක්ට්‍රෝන 2යි. ඒ දෙක තියෙන්නේ ප්‍රතිවිරුද්ධ බැමුම් වලින්. මෙම කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ පළමු එක බැගින් පිරিলা, පස්සේ තමයි යුගලණය වෙන්නේ. පෞලිගේ බහිෂ්කාර මූලධර්මයේ සංක්ෂිප්තය ඒකයි. ඒ විදියට අපි ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන ආකාරය අපි යමු පොස්පරස් උදාහරණයට. නැවතත් පොස්පරස් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p3 වශයෙන් දක්වන්න පුළුවන්. අපි දැන් කතා කරන්නේ ඉලෙක්ට්‍රෝනයක පිහිටීම සම්බන්ධව. අපිට කිව්වත් උදාහරණයක් විදියට
දෙන්න කියලා ෆොස්ෆරස් පරමාණුවේ අවසාන ඉලෙක්ට්‍රෝනීය පිහිටීම අවසාන ඉලෙක්ට්‍රෝනීය පිහිටීම කියන්නේ මෙන්න මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනීය පිහිටීම එතකොට අපි මෙයා ගන්න ඕන අවසාන උපශක්ති මට්ටම අවසාන පරමාණුක කාක්ෂිකය එහෙනම් මේ ගත්තාම p උපශක්ති මට්ටම නම් කාක්ෂික 3ක් තියෙනවා ප්‍රධාන වශයෙන් මේ කාක්ෂික 3 ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ ඒ 3 අපි පුරවන්න ඕන එක බැගින් 3ක් මෙතන 3p 4 වගේ තිබ්බා නම් අපි පුරවන්න ඕන උදාහරණයක් විදියට මෙන්න මේ ආකාරයට මේක තමයි හරි ක්‍රමය අපි මේ මේ හතර මෙහෙම පිරෙව්වා නම් වැරදි මේ පෞලි බහිෂ්කාර මූලධර්ම මේ විදිහට පුරවන්න කියලා කියන්නේ එතකොට මේ තියෙන්නේ අවසාන ඉලෙක්ට්‍රෝන අපිට ඕනෙක් කෙනා තමයි මේ තියෙන්නේ එහෙනම් මම මේ යාගේ ක්වොන්ටම් අංක කුලකය ක්වොන්ටම් අංක කුලකය තමයි ලියන්න යන්නේ දැන් අපි ලියනවා මෙයා තියෙන්නේ 1 2 3යි තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ එහෙනම් n සමානයි 3යි හරි ඒක හරි ඊට පස්සේ අපි ලියන්න ඕන මොන උපශක්ති මට්ටමේද තියෙන්නේ කියලා එතකොට උපශක්ති මට්ටම තමයි ගන්න ඕන මෙන්න මෙයා තමයි උපශක්ති මට්ටම එතකොට මෙයාට අදාළව තියෙන තැන තමයි ලියන්න ඕන එතකොට l සමානයි අපිට 1යි මොකද මෙන්න මෙහෙම s සමානයි බිඳුවයි p සමානයි 1යි d සමානයි 2යි f සමානයි 3යි කියලා අපි කලින් හොයාගත්තා ඒ විදිහට l සමානයි 1යි එතකොට ml ගත්තාම ml කියලා කියන්නේ ඍණ l ඉඳන් ධන l දක්වා එතකොට අපිට ඕනේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝනේ. එතකොට මෙයා ඉන්නේ ධන 1 කියන අවස්ථාවේ. එහෙනම් ධන 1 තමයි ml කියන්නේ. ms කියලා කියන්නේ අවසාන ඉලෙක්ට්‍රෝනය තියෙන ආකාරය. මෙයා තියෙන්නේ උඩු අතට. එහෙනම් ධන භාගය තමයි යාගේ බැමුම වෙන්නේ. එතකොට අපිට ෆොස්ෆරස් පරමාණුවේ අවසාන ඉලෙක්ට්‍රෝනීය පිහිටීම ලියන්න කිව්වොත් එම ලියන්න වෙන්නේ මෙන්න මේ ආකාරයට ක්වොන්ටම් අංක කුලකය. අපි ලියන්නේ n සමානයි 3යි ස්කමාවක් l සමානයි 1යි ස්කමාවක් ml සමානයි ධන 1යි ms සමානයි ධන භාගයයි ආකාරයට තමයි ලියන්නේ. හරි අපිට කිව්වනම් අවසාන උපශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් කියලා අපිට කිව්වනම් මේ ෆොස්ෆරස් පරමාණුවේ අවසාන ඉලෙක්ට්‍රෝනේ නැතුව අවසාන උපශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයක් කියලා කිව්වනම් අපි මෙන්න මේ ml කියන එක්කෙනාට අපි ලියන්න ඕන ඍණ 1 බිඳුව ධන 1 වශයෙන් මේ සම්භාවිතාවන් තුනම ලියන්න ඕන. ඒ කියන්නේ මේ ශක්ති මට්ටමේ තියෙන 1 ඉලෙක්ට්‍රෝනයක් ගත්තාම යා මෙතන තියෙන්නත් පුළුවන් මෙතන තියෙන්නත් පුළුවන් මෙතන තියෙන්නත් පුළුවන්. ඒ තුනම ලියන්න ඕන. එතකොට අපි මේ දෙක එකම ආකාරයක් හැබැයි මෙතනදී අපි තුනක් ලියන්න මේ තුනේම තියෙන්න පුළුවන්. ඊට පස්සේ ms කියන එක්කෙනා කොහොමද ධන භාගයේ? මොකද ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රෝන 3 පිරෙන්න නම් උඩු අතර 3ම පිරලා තමයි යුගලණය වෙන්න ඕන. 3ක් තියෙන නිසා අර්ධ වශයෙන් මේ කාක්ෂිකයන් පිරෙනවා. එතකොට මේ විදිහට තමයි අපි ඉලෙක්ට්‍රෝනික පිහිටීම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සහ ඉලෙක්ට්‍රෝනික පිහිටීම අපි මේ විදිහට තමයි පරමාණුක කතා කරන්නේ. පරමාණුකකින් අපිට මූලද්‍රව්‍යයක් දීලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා මෙයා පිහිටන ආකාරයේ ක්වොන්ටම් අංක කුලකය ලියන්න කිව්වොත් අපි සරලවම මෙන්න මේ ආකාරයට තමයි අපි ලියන්නේ. අපි තව උදාහරණයක් කතා කරමු. හරි. මේ ළඟට අපි හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනය පිහිටන ආකාරය ක්වොන්ටම් අංක කුලක වශයෙන් ඉගෙන ගනිමු. හයිඩ්‍රජන් 1s1යි. ඒ කියන්නේ 1 ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. ඒක නිසා මෙයා ප්‍රධාන ශක්ති මට්ටම 1. s-ක් උපශක්ති මට්ටමේ නිසා ඇන්ගුලර් මොමන්ටම් ක්වොන්ටම් නම්බර් උද්ගාංශ ක්වොන්ටම් අංකය බිඳුවයි චුම්බක ක්වොන්ටම් අංකයත් බිඳුවයි 1 ඉලෙක්ට්‍රෝනයක් නිසා යා තියෙන්නේ උඩු අතට. ඒක නිසා බැමුම් ක්වොන්ටම් අංකය ධන භාගයයි. එහෙනම් හයිඩ්‍රජන් පරමාණුවේ ක්වොන්ටම් අංක කුලකය වෙන්නේ n = 1යි l = බිඳුවයි ml = බිඳුවයි ms = ධන භාගයයි. අපි අද කතා කළේ රසායන විද්‍යාවේ මූලික සංකල්ප පාඩමේ එන 12 ශ්‍රේණියේ පදාර්ථය යනු කුමක්ද, පදාර්ථයේ විද්‍යුත් ස්වභාවයට සාක්ෂි මොනවාද,
සහ පදාර්ථයේ පවතින මූලික අංශු උපපරමාණුක අංශු සහ ඒවායේ ස්කන්ධයන් සහ ආරෝපණයන් සම්බන්ධව සහ අවසාන වශයෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස පදනම් කරගෙන සම්බන්ධ මූලධර්ම අවුබ්බව මූලධර්මයේ පෞලි බහිෂ්කාර මූලධර්මය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් නිවැරදි ආකාරයට ලියන ආකාරය සහ අවසානයේ ක්වොන්ටම් අංක කුලක භාවිතයෙන් ඉලෙක්ට්‍රෝනික පිහිටීම අපි නිරූපණය කරන ආකාරය අද දවස තුල කතා කළා සංක්ෂිප්තව අපගේ පාඩම සමග සම්බන්ධ සියලුම දූදරුවන්ට සුබ දවසක් වේවා තව තවත් මේ වගේ වීඩියෝ නරඹන්න මේ වගේ පාඩම් ඉගෙන ගන්න tuition.lk අපගේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වෙන්න ආයුබෝවන්.